ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කුරුණෑගල දිස්ත්‍රික් නායක ජොන්ස්ටන් ප්‍රනාන්දු පොහොට්ටුව ලකුණින් අංක 12න් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි. 2022 ජූලි මාසේ මම ආණ්ඩුව බාරගත්තේ අපේ ආර්ථිකය කඩාවැටලා මොකුත් ඉතුරු වෙලා තිබුණේ නැහැ. කවුරුත් හිතුවේ නැහැ මේ ආර්ථිකය අපිට පුළුවන් වෙයි කියලා අවුරුදු දෙකකින් ආපහු මේ තත්ත්වයට ගියන. අපි වැඩ කටයුත්ත කරා. ආර්ථිකය ගෙනාව විතරක් නෙමෙයි අස්වැසුම් වැඩසටහනෙන් සාමාන්‍යයෙන් ඒ අඩු ආදායම් ලාභීන්ට සමෘද්ධිය වාගේ තුන් ගුණයක් අපි ලබලා මේ ආධාර ලබලා දුන්නා සහන. ඒ වගේම කන්න පහක් හොඳ අස්වැන්න ලබා දීලා තියෙනවා. ආර්ථිකය දුන්නා සංචාරකයන් ආවා. ඒත් අපිට ප්‍රධාන වශයෙන් තිබුණේ අපි ගත්තේ ණය ආපහු ගෙවීම පිළිබඳ අපි ගත්ත එකඟතා. ඒ නිසා පළමුවෙන්ම IMF සංවිධානය සමග අපි ආවා ගිවිසුමකට extended fund facility. අන්නේ ඒ අනුව තමයි වැඩිපුර අපිට මුදල් ලැබුණේ මේ කාලය තුලදී. ලැබෙන මුදල් ප්‍රමාණයට වඩා තියෙන IMF සහතිකය. ඒ සහතිකය අරගෙන ගියේ. ඒකම අපි ගියා සාමාන්‍යයෙන් Debt Sustainability Agreement ණය තිරසරභාවයේ තියෙන ගිවිසුමකට. ඒ වැඩ කටයුතු කරන්න අපිට තිබුණා Bilateral Creditors Agreement. ද්වපාක්ෂික අපි රටවල් 18ක් එක්ක ද්වපාක්ෂික ගිවිසුම් තිබුණා. ඒවා එයා එකඟ වෙලා සංශෝධනය කර අපිට කල් දුන්නා මේ ගෙවන්න හැම එකෙම 2028. ඊට පස්සේ කල් වැඩි කරගෙන ගියා. අපි අන්තිම ගෙවීම තියෙන්නේ 2042. ඊළඟට තිබුණා ස්වෛරී බැඳුම්කරුවන්ගේ ගිවිසුම. ඒ ගිවිසුමත් අවසන් කළා. ඒකත් අපි සැප්තැම්බර් මාසේ අවසන් කරේ. ඒක අවසන් කරද්දී අපිට විශේෂයෙන්ම ඒ අය තම කැමැත්ත ඔක්තෝබර් මාසේ පළවෙනිදා ප්‍රකාශ කළා. ඒකෙන් මේ ගිවිසුම් අවසානයි. මේ ගිවිසුම් අනුව ඒකම මේ රට පාලනය කරන්නට කියලා අපි අලුත් නීති ගණනාවක් ගෙනව. ඔක්කොම 2023 වර්ෂේ. කවුරුත් නොකරපු එකක්. Central Bank Act මහා බැංකුව වෙනුවෙන්. Debt Management Act ණය කළමනාකාරක. Public Finance Act රජයේ මුදල් පිළිබඳ පනත. Economic Transformation Act ආර්ථිකය ප්‍රතිව්‍යාගත කිරීම. පාර්ලිමන්ටරි ඒ තුන මේ හතරෙන් තමයි ආර්ථිකයේ සම්පූර්ණ වෙනස ඇති වෙන්නේ. පාර්ලිමන්ටරි බජට් ඔෆිස් මේ ගැන පාර්ලිමේන්තුව මේ ගැන වෙනම ස්වාධීනව ක්‍රියා කරන්න නිසා පාර්ලිමේන්තුවට අයවැය කාර්යයක් ලැබලා දුන්නා. අපේ අයවැය ගැන ස්වාධීන වාර්තා ලබා ගන්න. ඊළඟට අපි අරගත්තා ඇන්ටි කරප්ෂන් ඇක්ට් දූෂණ විරෝධී පනත. ඒ වගේම දැන් අපි ඉදිරිපත් කළා තියෙනවා මේ Proceed of Crimes Act අපරාධයෙන් ලබාගත් දේපල රාජසන්තක කිරීමේක පාර්ලිමේන්තුවේ තියෙන හැර අනික් ඔක්කොම දැන් සම්මත කරලා තියෙනවා. ඒකම අපිට තියෙනවා විශේෂයෙන්ම අපි ගිවිසුම් දෙකකට ඒ තුනක හැම එකක්ම දැනගන්න අපි 2028 ගෙවනවා නම් කිසි මොකද්ද අපිට තියෙන ආර්ථිකය. ඒ නිසා ආර්ථික ඉලක්ක තියෙනවා. එකක් තමයි 2028 වෙනකොට මේ රටේ ප්‍රාථමික අයවැයේ 2.3%ක අතිරික්කයක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රාථමික අයවැය කියන්නේ අපේ ණය ගෙවන්නේ නැතු එක 2.3%ක අතිරික්කයක් තියෙන්න ඕනේ. රටට ඕනේ තීරණ ගන්න අපේ මිනිස්සු ඉන්නම ඕනේ ගෑස් සිලින්ඩරේ අංක 6න්. ඒ එක්කම අපිට අපේ අයවැය දලදේශීය නිෂ්පාදනයෙන් 15%ක් වෙන්න ඕනේ. ඒ හුඟක් දුර යන්න තියෙනවා අපිට 10 11 ඉඳන් යන්න තියෙනවා. ඉතින් මේ වගේම මේ අවුරුද්දේ එන අවුරුද්දට අපිට ට්‍රිලියන් 5ක් බිලියන 5000ක රුපියල් බිලියන 5000ක ආදායම වුණා. මේ අවුරුද්දේ තිබුණේ මට මතක හැටියට බිලියන 4100යි. තෙන්ට යන්න තියෙනවා. කොහෙන්ද මේ වැඩිපුර ආදායම හොයන්නේ? කෙලින්ම බදු දාන්න නැතුව ජනතාවට හැම ජන කොටසම හිතන්නේ වැට් බද්දෙන් ඒක එතනින් තමයි අපි අරගන්නේ සියලු දෙනාගේම බදු ගන්නේ. ඊට අමතරව කොහොමද මේ මුදල් හොයන්නේ? අන්න ඒ කාරණා ටික අපි
අපි ක්‍රියා කරන්න ඕනේ. ඒ එක්කම විශේෂයෙන්ම උදේසේනි රත්න වාර්තාව අනුව රජයේ සේවකයන්ගේ පඩි වැඩි කිරීමේ වැඩසටහන අපි ඇති කළා තියෙනවා. ඒකත් පළවෙනි අදීරේ එන අවුද්ද ක්‍රියාත්මක කරන්න තියෙනවා. දැන් මේ අලුත් ආණ්ඩුව පැමිණියන් පස්සේ මොකද්ද කරන්න කියලා අපිට දැනවත් කරන්න ඕමනේ. තාම රටට කියලා නැහැ. දැන් පාර්ලිමේන්තු ඡන්දයක් තියෙනවා. රටේ මුල්‍ය පාලනය තියෙන්නේ පාර්ලිමේන්තුවට. මොකද්ද පාර්ලිමේන්තුවෙන් බලාපොරොත්තු වෙන්නේ? අපි ඡන්දකට යන්නේ ඒ ගැන දැනගන්නනේ. මොකද්ද පාර්ලිමේන්තුවේ දැන් අද ඡන්දයක් තියන්නේ? මට තියෙන්න ඕනේ කුඩ 16ද 2ද කියන එක. ඉතින් ඔබතුමන්ලට තීන්දුව කරන්න පුළුවන්. මං රුපියල් කෝටි 40ක වටින කජු කන්න ඕනේද නැද්ද කියලා. මං රුපියල් 40ක කෝටි 40ක කජු කෑවනම් මෙතන නෑනේ. ඉස්විරිදාලෙත් නෑ මම වෙන ලෝකයක. කොහොම හරි ඔය තමයි දැන් දීලා තියෙන්නේ ක්‍රියාත්මක කරන්න. ඉතින් රට දැනගන්න ඕනේ මොකද්ද කරන්න කියලා. අපි බලාපොරොත්තු වෙන්නේ ජනාධිපතිවරණයෙන් පස්සේ IMS සංවිධානය එක්ක මේ සාකච්ඡා ලංකාවේ සාකච්ඡා කළා නිව්යෝක් ගිහින් අවසන් කරන්න. අපිට වමනා නැහැ මේ පාර්ලිමේන්තු ඡන්දය අවසන් වෙනකන්. අපි දැනගන්න ඕන දින්නේ එක්කන පාර්ලිමේන්තු අරගෙන ඒවා රටට කියලා ඡන්දය ලබා ගන්න. අපි මේ කණ්ඩායම දැන් ගියා කොළඹට ආවා ශ්‍රීනිවාසන් මහත්මයා යටතේ. ඊළඟට වොෂින්ටන් නුවර ගිහ අවසන් කරේ නැහැ. දැන් කියනවා පාර්ලිමේන්තු ඡන්දයෙන් පස්සේ ගේනවා කියලා. ඇයි පාර්ලිමේන්තු ඡන්දයෙන් පස්සේ ගේන්නේ? මොකක් හරි වහගෙන ඉන්නවද පාර්ලිමේන්තු ඡන්දයට කියන්න බැරි එකක් ජනතාවට? අපි වැළුවේ මේක සාකච්ඡා කළා පාර්ලිමේන්තු ඡන්දෙද කියන්නේ අපි මේවයි කරන්න යන්නේ කියලා. මිනිස් දැනගන්න ඕනේනේ. මොකද්ද මේ හංගගෙන ඉන්නේ? ඇයි මේක කරන්නේ? ඉතින් අපි මේ තත්වයක මීට වඩා ජනතාවෙන් බලාපොරොත්තු වෙනවා කොහොමද මේ ප්‍රශ්න ගැන ආණ්ඩුවෙන් ඉල්ලන්න පිළිතුරු ලැබල දෙන්න කියලා. අපි ලෑස්ති වාද විවාද කරන්න ආණ්ඩුවේ ලෑස්ති නැහැ. ඒකයි සිදු වෙලා තියෙන්නේ. ඉතින් කොහොම පාර්ලිමේන්තුවද ඇති කරන්න යන්නේ? කොහොම මන්ත්‍රීවරුද ඇති කරන්න යන්නේ? අද එන අපේක්ෂකයෝ මාලිමාවෙන් එන අපේක්ෂකයෝ GPS එකෙන් තමයි ආසනේ හොයාගන්නේ. ඡන්ද ලයිස්තුවෙන් නම් ටික හොයාගන්නවා. පුළුවන් දෙයම තමන්ට අයිතිය තියෙන තමන් නියෝජනය කරන්න සුදුසු පුද්ගලයා කවුද කියලා තියන්නේ කරලා. මනාප තුනක් දීලා තුන් දෙනා වෙන්න පුළුවන්, එක්කෙනෙක් වෙන්න පුළුවන්, දෙන්නෙක් වෙන්න පුළුවන්. කවුරුවත් නොවෙන්න මේක වෙන්නේ එකක්. Tamante අයිතිය තියෙනවා. පක්ෂයේ අපේක්ෂකයි තෝරන්න. ඒ ඔක්කොම අයින් කරලා ගන්න. ඉතින් මේ නිසා මම හිතන්නේ අද මේ தත්ත්වය ගැන භයානක தත්ත්වයක් රටේ තියෙන්නේ. කොහොමද ඒකට අපි කොහොමද මේ ඡන්දෙදි ක්‍රියා කරන්න කියලා හැම එක්කෙනාටම හිතන්න තියෙනවා. උදේසේනි රත්න වාර්තාවේ සඳහන් කළා තියෙන්නේ ඇත්ත වශයෙන්ම රාජ්‍ය සේවකයන්ගේ ප්‍රාථමික කණ්ඩායම PL ප්‍රයිමරි ලෙවල් අව මාසික වැටුප රුපියල් 30,000ක් ලෙස ගෙන රාජ්‍ය සේවාවේ ජ්‍යෙෂ්ඨ විධායක කණ්ඩායම ඒ කියන්නේ SC සීනියර් එක්සිකියුටිව් ඉහළම සේවා කණ්ඩායම අමාත්‍යංශ ලේකම් තනතුරු අතරේ එකේ 6 අනුපාතයට අනුකූලව 1:6 රේෂා ඒ අනුකූලව තමයි ගෙවන්න තියෙන්නේ. සමස්ත සේවා සමස්ත රාජ්‍ය සේවයේ මූලික වැටුප් පරිමාණය ප්‍රතිශෝධනය කිරීමට සිදු කර ඇත. එහෙනම් දැන් AI කියන්නේ මේක අරගෙන ගෙවන්න එක. දැන් ඒකවල දැන් minimum is 30,000 30,000යි අනුපාත 1 ඉඳන් 6ට ඒ අනු ප්‍රතිශෝධනය කරන්න ඒකයි කරන්න. දෙවෙනි එක කියලා තියෙන්නේ සංශෝධ්‍ය මූලික වැටුප ඇතුළු ඒකාබද්ධ දළ වැටුප් 2024 දෙසැම්බර් මාස වැටුප්ට සාපේක්ෂ වැඩි වන ප්‍රමාණය මාසකට රුපියල් 10,000කට අඩු නම් එම මුළු දළ වැටුප් වැඩිවීම සම්පූර්ණයෙන්ම 2025 ජනවාරි මාසයට ගෙවීමත් දළ වැටුපේ මාසික වැඩිවීම රුපියල් 10,000 ඉක්මවා යන්නේ නම් එම වැඩි ප්‍රමාණයෙන් 50% 2025 ජනවාරි මාසයට ගෙවීමත් ඉතිරි 50% 2026 ජනවාරි මාසෙට ගෙවීම අන්න ඒකයි වෙන් කළා තියෙන්නේ. මෙහෙම නෑ මේ ඇත්ත වශයෙන්ම කට්ටියකට පහළ මට්ටමේ දෙනවා කට්ටියකට ඉහළ මට්ටමේ ද ඒක බෑ. ඔබතුමා කිව්ව හැටියට මේක අධිකරණ මේක ව්‍යවස්ථාවට විරුද්ධයි. ඕනෑකෙන්ට ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් මේක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මේක මේ කරන්න බැරි එකක්. අපි අහන්නේ මේකේ අනුව
අර යෝජනා කරපු 1:6 අනුපාතයේ 90 ඊළඟට 10,000ත් අඩු අයට සම්පූර්ණයෙන්ම 2025 ගෙවලා 10,000ට වැඩි අයට ඉතුරු ටික 2026 ගෙවන වැඩසටහන ක්‍රියාත්මක කරන්න උවමනයි. ඒක රජයේසයෙන්ගේ අයිතියක්. ඒ සඳහා එන අවුරුදට උවමනා බිලියන 150 අපි වෙන් කළා තියෙනවා. විශේෂයෙන්ම මේ ගැනත් අපි මුදල් හුඟක් දිරට හොයලා තියෙන්නේ. වාහන ආනයනය කෙරුවාම තීරුබදුවලින්ම අපිට බිලියන 800ක් 900ක් විතර හොයන්න පුළුවන්. ඊළඟට ආර්ථිකය අපි බලාපොරොන් 5% වර්ධන වේදෙන 2025ට දාන්න නැත ඊට වැඩියෙන් මම දන්නේ මේ ආණ්ඩුවට පුළුවන්ද කියලා. ඒකෙන් වැඩිපුර ආදායම ලැබෙනවා. අපි IMF සංවිධානයේ තක්සේරු කරේ 2024ට අපේ වර්ධන වේගය 3% කියලා. අපි 4.4% අරගෙන තියෙනවා. ඉතින් 5%කට වඩා අපිට යන්න පුළුවන්. ඒ මුදල් තියෙනවා. ඒකම බදු අය කරන ගන්නේ දැල අපි වැඩි කරන්න ඒකෙන් උත් ආදායම් වෙන. ඊට අමතරව තව කොටසක් හොයාගන්න. ඇත්ත වශයෙන්ම අලුත් බදු කීපයක් තිබුණා. මේව අයවැයට ඉස්සෙල්ලා තීන්න කරන්න මූලික මුදල මෙතන තියෙනවා. ඒ නිසා මේවා ගෙවන්න පුළුවන්. මේ ආණ්ඩුව බොරු කර කර ඉන්නේ මෙහෙම තීරණයක් ගත්තේ නැහැ කියලා මම කනගාටු වෙනවා. ජනාධිපතිතුමා එහෙම කිව්ව එක මේක නිලධාරීන් අත්සන් කරේ නැහැ කියලා. අයවැය අධ්‍යක්ෂ ජෙනරාල් ඒකාබද්ධ සේවයේ අධ්‍යක්ෂත්වය කීප දෙනෙම මේක අත්සන් කළා තියෙනවා. දැන් තියෙන්නේ මේක ගෙවන්න විතරයි. ඕනෑම රැකියාකරණයකගේ ආදායමේ වටිනාකම 50%කින් අඩු වුණා. ඩොලර් එක 185 ඉඳන් 370 වෙනකොට ඒක සිදු වෙනවනේ. අන්න ඒ නිසා විශේෂයෙන්ම අමාරුවෙන් තාම තුඟක් අය අමාරුවෙන් වැඩ කටයුතු ගෙනියන්නේ. සමහර තැන්වල ළමයින් ටියුෂන් වලට එවන්නේ. ඒකයි මට උනේ මොකද ප්‍රධානම එක. කොහොමවත් අපි 2024 රුපියල් 10,000ක් දෙන්න තීරණය කළා. දීමනාව හැටියට. ඒ පාර ඒකට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තිය සමිති 20,000 ඉල්ලලා වැඩ වර්ජනයක් කරන්න ක්‍රියා කළා. එහෙම වැඩ වර්ජනයක් කරන්න ගිය අවස්ථාවේදී අපි අනික් සමාගම් අනික් වෘත්තිය සමිතිය කතා කරා. එයා පිළිගත්ත දැන් වැඩ වර්ජනය කරන වෙලාව නෙමෙයි. ඒත් අපිටත් සිදු වෙන අපේ සමාජිකයන්ගේ ප්‍රශ්න නිසා විශේෂයෙන්ම පඩි වැඩි කිරීමේ වැඩ කටයුත්ත ශීඝ්‍ර කරන්න. ඒ පාර අපි එකඟ වෙලා මැයි මාසේ පත් කරා මේ කොමිටිය. එයා එක්ක සාකච්ඡා කරලා අවසන් වෙලා යෝජනා කීපයක් දුන්නා. කොමිටිය පත් කරාමත් කොමිටියත් මේ අය එක්ක සාකච්ඡා කරා. භාණ්ඩාගාරේ කොහොමත් හැකි විදිහට මුදල් වෙන් කරන්න පුළුවන් ප්‍රමාණය කිව්වා. ඉතින් මේ අය මේ වැඩසටහන ඉදිරිපත් කරපු අවස්ථාවේදී අපේ ලේකම් මගේ ඒ කාලේ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහත්තයා කිව්වා මේක ගෙවන්න බැරි වෙයි. මම හිතන්නේ බිලියන 300 ගානක් තිබුණේ අපිට ඉඩ නැහැ කියලා. මම මේ පාර උදේසේනරත් මහත්මයාට කිව්වා ගිහින් හම්බ වෙන්න කියලා මහින්ද සිරිවර්ධන මහත්මයා. ඒ දෙන්න මුණ ගැහිලා ඒ දෙන්න කතා කරා. කතා කරාන් පස්සේ ඒගොල්ලෝ එකඟත්වයකට ආවා. මේක කඩලා කොටසක් 2025 දීලා කොටසක් 2026 දෙනවා කියලා. ඒ අනුව තමයි එකඟත්වයට ඇවිල්ලා ඔක්කොමලා අත්සන් කරේ. ඉතින් මේක තමයි දැන් තියෙන්නේ 2025ට මේ ගාන. දැන් කොහොමද මේක ඉවත් කරන්නේ? සමහර මම දන්න සමහර සේවක පිරිස කියනවා මේ තරහට කරා කියලා. මේ ස්ට්‍රයික් නොකරපු වෘත්තිය සමිතියට ඔබ දැන් ඉගෙන ගනින්. අපි එක්ක ආවේ නැහැ ඉතින් මේක දෙන්නේ නැහැ කියලා. මම දන්නේ ඒක ඇත්තද නැද්දද කියලා. ඒක එයාට කියන්න වෙයි. කොහොම හරි ඇයි මේක නොදෙන්නේ? තමන් ආවේ ජන මේ ඡන්දයෙන් පඩි වැඩි කරනවා කියලා. මේ පඩි වැඩි කරන එක මේ එදා අපි ප්‍රකාශ කළා තිබුණා. ඉතින් අන්න ඒකයි ප්‍රශ්නේ. ඇයි මේක නොදෙන්නේ කියලා. අපි මේ ඇති කළ තියෙන ස්ථාවරභාවය නැති කරන්න බෑ. ඒකට ඉඩ දෙන්න එපා. විශේෂයෙන්ම හරි පාලනයක් නැතුව හරි දැනුමක් නැතුව මේ ආණ්ඩුව ගෙනියනවා කියන්නේ වඳුරට දැලිපිය දුන්න එක විතරයි. වෙනසක් නැහැ. ඒකට අපි ඉඩ දෙනවද? මේ රටේ ජනාධිපති හැටියට අනුර දිසානායක මහත්මයා පත් වුණේ කමන්නේ. ඒක පිළිගන්නවා. ප්‍රථම වතාවට ලංකාවේ සුළුතරයකින් පත් වුණ ජනාධිපතිවරයෙක්.
කෙසේ හෝ ඒ රටේ බහුතරයක් මේ වැඩසටහන පිළිගත්තේ නැහැ. එයා මම හිතන්නේ අනික් පක්ෂත් අපි අතරත් මේ මූලධර්ම එකයි. ඒ දැන් ඉතින් තියෙන්නේ පාර්ලිමේන්තු ඡන්දෙට යන්න. ඉතින් මම අහන්නේ මේ අවස්ථාවේදී කොහොමද මේ නොදුව මේ රටේ පාලනය ගැන නොදන්න අය මෙතෙන්ට යොදවන්නේ? ඒක බාර දෙන්න පුළුවන්ද? එහෙනම් මේ රටේ ජනතාවගේ ඡන්දෙ පාවිච්චි කරන්න ඕනේ. විශේෂයෙන්ම රටේ පාලනය ගෙනියන්න පුළුවන් කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලනය ගෙනියන්න පුළුවන් කණ්ඩායමක් ඉන්න ඕනේ. රටේ පාලනය ඒගොල්ලෝ කරන්න කියන එක අපිට කමන්නේ නැහැ. ඒත් මූල්‍ය පාලනය මෙතනින් කරන්න ඕනේ. මෙතන බහුතරයේ මූල්‍ය පාලනයට යොදවන්න ඕනේ. ඒගොල්ලෝ සුදුතරේ තිබුණත් පාර්ලිමේන්තුවේ ඒගොල්ලෝ ඇමතිකම් තියාගන්න පළවෙනි වතාවෙන්නේ මේ පුටුවක වාඩි වෙලා ඉන්නේ. ඒ නිසා ඒක තියාගන්න කියන්නේ පාර්ලිමේන්තුවේ මූල්‍ය බලය අපි එක්ක තියෙන්න ඕනේ. ඒ නිසා මේ මූල්‍ය බලය වෙනුවෙන් අපි වැඩ කරන්න. මොකද මතක තියාගන්න 20-28 වෙනකොට අපිට ආපහු මේ මුදල් ගෙවන්න තියෙනවා. ඉතින් මේ ඉලක්ක වලට යන්නේ නැත්නම් විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ වගේම අපිට තියෙන 20-33 ඉලක්කේ මේ ඔක්කොම ගෙවන්න තියෙනවා. නැත්නම් අපි ආපහු කඩා වැටෙනවා. ඒක අපි කරන්න තියෙනවා. මේ ඇයට පුළුවන් දෙයක කරන්න. දෙවනුව තියෙන්නේ මේ රජ්‍ය සේවකයන්ට මේ උදේසෙනත් වාතාව ක්‍රියාත්මක නොකරු. ඒක එයාගේ වැන්නේ නෙමෙයි. මෙතන ඉන්නවා නම් පාර්ලිමේන්තුව ඒක ක්‍රියාත්මක කරන්න ඕන මන්ත්‍රීවරු අපිට පුළුවන්, මේ ඇයට පුළුවන් මේ අවස්ථාවේදී කැඳවන්න. මුදල් කොමිටියට, රාජ්‍ය මුදල් කොමිටියට, අනික් කොමිටි වලට කැඳවලා අහලා අපිට මේ අයවැය තීරණය කරන්න පුළුවන්. උදේසේනරත්න වාර්තාව ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා එක කොන්දේසියක් දාන්න ඕනේ. ඒ නිසා මෙතන ඉන්න ඕනේ අන්න එහෙම කණ්ඩායම්පත් කරන්න ඕනේ. ඒකයි අහන්න තියෙන්නේ. පක්ෂ ගණනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා එයාගේයි. ඉතින් මම හිතන්නේ විශේෂයෙන්ම සිලින්ඩරේ දිහා බලන්න ඕනේ. මම කනගාටුව සජවේ ගැන අපි එක්ක එක විදියට ඒ කාලේ මූලධර්ම තිබුණාට දැන් සිදු වෙලා තියෙන්නේ මේ කාඩ්බෝඩ් අනුර දිසානායක කෙනෙක් ඇති කරන්න හදනවා. ඉතින් කාඩ්බෝඩ් එක වැඩක් නැහැ නේ. නියම අනුර දිසානායක දැන් ඉන්නකොට මේ කාඩ්බෝඩ් දිසානායක මොනවද කරන්නේ? ඒ නිසා සජවයට ඇවිල්ලා මේ පැත්තට ඇවිල්ලා ඡන්දෙ දීලා අපි මේ පාර්ලිමේන්තුව මේ රටේ මුල්ලේ පාලනය කරන්න පුළුවන් කණ්ඩායමකට බාර දෙමු කියලා මම මෙතන කියන්නේ. ඒක ඔබේ අතේ තියෙනවා. මේ රටේ කාටවත් බහුතරයක් නැහැ අද. ඒත් බහුතරයේ තියෙන්න ඕනේ පාර්ලිමේන්තුවේ ස්ථාවරභාවය ආරක්ෂා කරගන්න. එයාට ඕන නම් ඇමතිකම් ඔක්කොම අරගෙන යන්න කියන එක කමන්නේ. ඒව ප්‍රශ්නයක් නැහැ. ඒත් පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලනේ මෙහෙම කණ්ඩායම වගකියුතු කණ්ඩායම් නැත්තම් මේක ඔක්කොම කැඩේ. අන්න ඒ තමයි විශේෂයෙන්ම මම බැලුවේ මෙතනදී සඳහන් කරන්නේ.